തെരുവാൻ സാറിനായി സദാപുര ഗുണ്ടുകാർക്ക് പിങ്ങുത്തുന്നി തുള്ളോക്കയ സനസാവതാൽ ശാന്തി നായക അമ്മാമേനി ഗൗതമ മകി ബുദ്രജാന മഹാസേക്ക് സമ്പുദ്ധ സാഹസനി മീ ദുഷ്കര പലാത്തക്ക് പുലുവൻ വിധികട്ട് പിഹിട്ടല ലോകസത്യായിട്ട് പിങ്കരഗണ്ട അവസ്ഥാവ ഉദാഹരണോ ഇത് ഏകദി മഹാസംഗരത്നയുടെ വെടിയുണ്ട് ධර්මදානය ලබා දෙන්න ඒ වගේම තමයි ශාසනයේ චිරස්ථේ පිණිස කුටියක් සාදානිම කරනවා ඉතින් ඒකට පුළුවන් අයට අවස්ථාවක් ලබා දෙන්න හිතුණා ඒ පිනට සම්බන්ධ වෙන්න එතකොට අපිට දුර්ලභ ලැබෙන මේ කාලයේ මේ රටේ තියෙන ආර්ථිකෙත් එක්ක හැමෝටම එක්කෙනෙකුට මේ වගේ පිනක් කරගන්න අමාරු. එතකොට අපි එක පැත්තක් එහෙම වුණාම තව එකක් තමයි හැමෝටම සම්බන්ධ වෙලා පින් කරන එක මහා බලගතුයි. ඒ කියන්නේ හැමෝම එකතු වෙලා කරන පින බලගතුයි. එතකොට දැනට සංඝරත්නේ වැඩි ඉන්නේ මේ කුටිය මේක මැටි වලින් හදලා තියෙන්නේ. එතකොට මේක දැන් ටිකක් පරණ බවට පත් වෙලා තියෙන නිසා තමයි අලුතින් කුටියක් හදන්න ආරම්භ කරේ. ඉතින් ඒක දැන් හදාගෙන යනවා. ඒකට පුළුවන් අයට පුළුවන් විදිහකට සම්බන්ධ වෙලා රුපියලකින් හරි සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතයට පිනක් රැස් කරගන්න පුළුවන් අවස්ථාවක්. මේ අවස්ථාව මෙතෙක් කල් ලබා දුන්නේ නැහැ. නමුත් මට හිතුණා මේ පිරිස රැස් කරවලා පින් කිරීම බලගත් පිනක්. ඒක මටත් ඔබටත් අපි කාටත් ඉතාම සංසාර ගමනේ සැරිසරණ සත්වයාට ඉතාම වටිනා කියන අවස්ථාව. ඒ නිසා තමයි මෙහෙම වීඩියෝ එකක් කරේ පින්වතුනි. ඔබට පුළුවන් විදිහකට පුළුවන් ආකාරයකට මේකට සහසම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතේට කුටියක් හදලා සංඝ බුද්ධ ශාසනයට මහා සංඝරත්නයට පූජා කිරීමේ පින අනුමෝදන් වෙන්න පුළුවන්. මෙහි ආධාර උපකාර කළා නැතුව කියලා එහෙම එකක් නැහැ. තමන්ට පුළුවන් ආකාරයකට ඒ පින්කමට අනුමෝදන් වෙන්න කියලා කියනවා. ඉතින් ඒ නිසා අපි මේ මාධ්‍ය ජාලාවේ සැරිසරණ සියලු අයට ඒ අවස්ථාව තියෙනවා. ඉතින් එහෙම වුණොත් පින්වතුනි පින්වත් දරුවනේ මේ නම්බරයට කතා කරන්න 076 76 76 450 මේ WhatsApp නම්බරයට කතා කරලා තොරතුරු දැනගන්න පුළුවන්. ඊට පස්සේ තමන්ගේ ජීවිතේට මේ පින රැස් කරගෙන තව ඉස්සරහාට සම්බුද්ධ ශාසනයේ දෙයක් කරගෙන තමන් මේ ඉපදිච්ච ඉපදෙන මරණ සංසාර දුක තේරුම් අරගෙන එයින් අත් මිදෙනකොට අපිට මේ වගේ පින්කම් කර ගැනීමත් පුදුමාකාර ආශිර්වාදයක් වෙනවා ජීවිතේට. ඉතින් ඒ නිසා පුළුවන් හැම කෙනෙක් පුළුවන් විදිහකට පුළුවන් ආකාරයකට සම්බන්ධ වෙලා මේ පින රැස් කරගන්න කියලා හැමෝටම මතක් කරනවා. අපි පැවිදි වෙලා අපිත් මේ කටයුතු කරනවා. ශාසනික ප්‍රතිපදාවත් කරගෙන මේ කටයුතු කරනකොට මේ සම්බුද්ධ ශාසනයේ අන්තිම පුරුෂයා බවට පත් වෙන්නේ නැහැ අපි. එතකොට අපි අපවත් වුණත් යම් කෙනෙක් ශාසනයට දෙයක් කරලා කලුවේ මරණයට පත් වුණත් අපි අනාගතයේට ශාසනය පවත්වලා තමයි අපි මේ කටයුතු කරන්නේ. එතකොට අපි පරාර්ථකාමී ලෙස අපේ නිවනත් අරමුණු කරගෙන නිවන් මාගේ ගමන් කරන ගමන් අන් අය උදෙසා අපි මේ ශාසනය රකින්නවා වෙනවා නේද? එතකොට මේ පිටිසර ගම්මානවල මේ වනාන්තරවල මේ විදිහට කුටියක් හදලා එතකොට සංඝරත්නේ වැඩි ඉන්නවා කියන්නේ කාට හරි පිනක් දහමක් කරගෙන දානයක් පූජා කරගෙන පිණ්ඩපාතයක් පූජා කරගෙන පින් රැස් කරගන්න පුළුවන් මලක් පහනක් පූජා කරගෙන ඊළඟට තමයි තමන්ගේ නිර්වාණ ගමනත් හදාගන්න පුළුවන්. ඒ වගේම මහා සංඝරත්නයේ ಗುಣදහම් පුරුදු කරයි සංසාර දුකින් ඈතර වෙයි කියන පරමාර්ථය තමයි මගේ හිතේ තියෙන වෙන කිසිම දෙයක් නැහැ.
පිඟතුන මේකේ මේ උඩ තට්ටුවේ තමයි සුගන්ධ කුටියක් හදන්න හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ ඉතින් මිල මුදල් නැහැ තියෙන විදිහකට මේක උඩ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව වඩා හිඳවලා වන්දනාමාන කරන්න මේක උඩ මේ ඉස්සරහ කෑල්ලත් එක්ක අරගෙන එහෙම තිබ්බොත් ඇත්තටම හොඳයි. එහෙම නැති වුණොත් අනාගතේ වෙනම පොඩිවට සුගන්ධ කුටියක් හදලා මල් පහම් පූජා කරන්න කාට කාට හරි පින් දහම් රැස් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා සද්ධාවන්ත කාට හෝ පිනක් කරගන්න ඕනේ කියලා හිතුනොත් අර මේ නම්බරයට කතා කරන්න. එතකොට තමන්ට ඒ අවස්ථාව උදා කරලා දෙන්න පුළුවන්. මේ ලක්ෂ ගණන් කෝටි ගණන් නෙවෙයි පින්වතුනි, ඔබට පුළුවන් විදිහකට. ඔබට පුළුවන් රුපියල නම්, ඔබට පුළුවන් සිමෙන්ති කොටේ නම්, ඒ විදිහට ඒ ආධාර උපකාර කරලා තමන්ගේ ජීවිතේට පින් දහම් රැස් කරගන්න පින්වතුනි කරගන්න පිනක් විතරයි ඉතුරු වෙන්නේ. මේ ද අපි වුණත් එහෙමයි. මා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දෙවියන්ට, මිනිස්සෙයින්ට, පැවිදි අයට කාටත් පින කියන එක අවශ්‍යයි. එතකොට ඒකෙන් තමයි අපි ජීවිත සාර්ථක වෙන්නේ. ඒ හින්දා ඔන්න ඔබට අවස්ථාවක් උදා කරලා දුන්නා. මහා සංඝරත්නය වෙනුවෙන් කුටියක් නිර්මාණය වෙනවා. ඒකට මෙච්චර කාලෙකට මං එහෙම දැම්මේ නැහැ වීඩියෝ එකක්වත් ආධාර උපකාරී ඉල්ලලා. නමුත් මට හිතුණා අද උදෑසනම මේ අවස්ථාව කාට හරි උදා කරලා දෙන්න ඕන කියලා. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එක කළේ පින්වතුනි. විවේචන කරන්න ගරහන්න නෙවෙයි, කොන්ක්‍රීට් වනාන්තර ඇති කරනවා මේවා නෙවෙයි මේ කාලේ කරන්න ඕනේ, මේ මිනිස්සුන්ට කණ්ඩ නෑ එහෙම කියලා විවේචන කරනවා මම දැකලා තියෙනවා අනිත් මාධ්‍යවල, අනිත් සාමාන්‍යයෙන් සාසනික වැඩ කරන ස්වාමින් වහන්සේලාට. ඉතින් අපි නිහඬව තමයි මේක කරන්නේ. ඒ නිසා ඔන්න ඔබට අවස්ථාවක් තියෙනවා පුළුවන් විදිහකට මේකට සහසම්බන්ධ වෙලා මේ පිනක් රැස් කරගන්න. බැරි අය අනුමෝදන් වෙන්න, අනේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්, මහා සංඝරත්නය වෙනුවෙන් පින්වන්ත ඇත්තෝ ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මේ හදන කුටියට අනේ මම අනුමෝදන් වෙනවා කියලා හදවතින්ම අනුමෝදන් වෙන්න. එතකොට ඔබට මේ පින යම් පිනක් තියෙනවද, ඒ පින එහෙම්මම ඔබට අනුමෝදන් වෙනවා. තේරුණා නේද? එහෙනම් මගේ පින්වතුන්ට හැම දිනාටම මේ උතුම් මේ පුණ්‍ය භූමියේ සම්බුද්ධ ශාසනය පිහිටවන්න, සුගන්ධ කුටියක් නිර්මාණය කරන්න, බෝධිපාකාරයක් නිර්මාණය කරන්න, පුංචි දානශාලාවක්, පුංචි කුස්සියක් නිර්මාණය කරන්න, මේ කුටිය හදන්න. එතකොට මේ මං හිතන් ඉන්නවා මේකේ මේ ගස්කොලන් ටිකක් ලස්සනට වවන්න. ඉතින් මේ කටයුතු වලට පින්වන්ත ඇත්තන්ට මොන ආකාරයකට හරි සම්බන්ධ වෙන්න පුළුවන්. මම වැඩි අර මේ ප්‍රසිද්ධිය තකා නෙවෙයි මේවා කරන්න, නිහඬව කරන නිසා ගොඩක් සම්බන්ධකම් මං අඩු විදුරකථනය හරහා ඒ සම්බන්ධ වෙලා අපේ භාණ්ඩාගාරයක් තියෙනවා. ඒක ගිණුම් අංගයට පුළුවන් විදිහකට ආධාර උපකාර කරලා තමන්ගේ සංසාර ගමනත් නිමා කරගෙන සම්බුද්ධ ශාසනයත් අනාගත පරපුරට පිහිටවලා අනේ අපිට නිදහසේ ඇස් දෙක පියාගන්න ලැබේවා කියන පරම අධිෂ්ඨානය ඔබටත් මටත් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් දුරකථන අංකය තමයි 0676 අයත් 76යි තවත් 76යි 450 වට්ස්ඇප් අංකේ. මේකට කතා කරන්න පණ භාවනා කරගෙන විවේකීව හිත රැකගෙන ඉන්න නිසා අනවශ්‍ය දේවල් නෙවෙයි අවශ්‍ය දේකට පමණක් කතා කරන්න. එතකොට තමන්ට ඒ පිනට කොහොම හරි සම්බන්ධ කරවන්න බලන්නම්. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. සම්මා සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් මේ භූමිය තුල වැඳ බේවා. සියලු සත්වයෝ සුවපත් වේවා, සැනසීමක් ලබත්වා, උතුම් වූ නිවනින් සැනසේවා කියලා අපි අධිෂ්ඨාන කරගමු.